ඔව් මම ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වෙන මම තරුණ සේවා මේ ආයතනයේ මධ්‍යස්ථාන බලන්නේ දැරි මම පදිංචිය උලපනේ ප්‍රදේශයේ උලපනේ සක්කම්මානී ආශ්‍රිත තම පදිංචිය ඒත් එක්ක මම දැනට කියන අධ්‍යාපන උපාධිය දක්වා අධ්‍යාපනයේ හදාරලා දැනට තරුණ සේවා සභාවේ තරුණ සේවා නිලධාරියෙක් වශයෙන් කටයුතු කරනවා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලනය වෙන ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තම මේක. කියන්නේ මේක ඇත්තටම දැන් අවශ්‍ය 2004 වසරේ ආරම්භ වෙලා අපි මේ දක්වා නොඑක් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මේ වැඩසටහන් මධ්‍යස්ථාන දිනෙන් දින ඉස්සරහට යන වැඩසටහන් ගොඩක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් වෘත්තීය පුහුණු ඒ වගේම දැනට කුසිකාර්මික ගොවිපලක් මධ්‍යස්ථාන තුල ක්‍රියාත්මක වෙනවා. අපි ජාතික තරුණ සේවා සභාවේ සභාරු සභාපති දමිත වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව ජාතික තරුණ සේවා සභාවේ ලංකාව පුරා ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන ආශ්‍රිත විශේෂයෙන් ගොවිපලවල් රාශියක් ක්‍රියාත්මක කරන ගොවිපලවල් ආශ්‍රිතව කෘෂිකර්මක පාඨමාලා කිහිපයක් ක්‍රියාත්මක කරන විශේෂයෙන් අපේ මධ්‍යස්ථානයේ කෘෂි ශේෂ්ඨ සහායක ඒ වගේම පැලතවන් සංවර්ධන සහායක යන පාඨමාලා ක්‍රියාත්මක කරන තරුණ තරුණියන් සඳහා විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගොවිපල ආශ්‍රිතම පාඨමාලා තුළින් තරුණ තරුණියන් වර්තමාන කෘෂිකර්මයට යොමු කරලා ඔවුන්ගේ කාබනික ගොවිතැන ඒ වගේම කොම්පොස් වගාවත් එක්ක ඉස්සරහට මේ ගොවිතැන කොහොමද කරගෙන යන්නේ කියන එක කෘෂිකර්මයේ කොහොමද කරගෙන යන්නේ කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ මේ තරුණ තරුණයා මේ කෘෂිකර්මයට යොමු කිරීම තුළින් ඇත්තටම තියෙනවා මම හිතන්නේ අපි ගොඩක් දුරට රසායන පොහොර එක්ක අපි ඉස්සරහට ගිය කාලයක් එක දැන් තරුණ කණ්ඩායම මම හිතන්නේ මේ පැත්තට යොමු වෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි අපේ මධ්‍යස්ථානයේ ඉන්න අපේ පාඨමාලාවල තරුණ තරුණයන් 40කට අධික සංඛ්‍යාවක් ඉන්න ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මම හිතන්නේ ඔවුන්ගේ නිවෙස්වල පවා කාබනික ගොවිතැන ඒ වගේම ඔවුන් කොම්පොස් වගේ කොම්පොස් නිෂ්පාදනයත් එක්ක කාබනික ගොවිපල ඉස්සරහට කරගෙන යන්න ඔවුන්ගේ දැඩි උනන්දුවක් තියෙනවා ඔකේ හැමදේම කලාවක්නේ කලාවක් විදිහට මොන දෙයක් කළත් අපි ඒ ගැන කෙනෙකුගේ අවධානය යොමු වීම වැඩි ආකර්ෂණය වැඩි හැමෝම මල් හදනවා පුරුද්දට එහෙම නැත්නම් මල් ගහක් හිටෙව්වොත් හොඳයි කියලා හිතෙන නිසා Tamanට තියෙන gedara midula gevatta මේ දේවල් හිස්සට තියනවට වඩා හරි අපූර්වයි මලක් පිපෙන ගහක් හදපුවාම මේ වගේ අදහස් ටිකක් තියෙනවානේ අපි සාමාන්‍යයෙන් මල් හදනකොට ලොකු තර්කවලට යන්නේ නැහැ නේ. ඒ වගේම වර්තමානයේ වෙනකොට මේක හොඳ ආදායම් මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. මල් හදලා ලස්සන මල් ප්‍රභේදයන් හිටවලා ඒවා සමහර වෙලාවට අලංකාර බඳුන්වල හිටවලා මේ වගේ විවිධ ආකාරයට මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කිරීම කරලා මේ සඳහා වෙළඳපළක් පවා නිර්මාණය වෙලා තිබෙනවා මහා පරිමාණයෙන්. එතකොට මේ ගැන වර්තමානයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙනකොට ඉස්සර අක්කර 10 15 ඉඩම් තිබ්බු මිනිස්සු තව පරම්පරාවක් දෙකක් ගෙවිලා යනකොට එයාලගේ දරුවොන්ට එහෙම මේ ඉඩකඩම් බෙදිලා ගිහිල්ලා ටික ටික සීමා වෙලා අද වෙනකොට තට්ටු නිවාසවලට එහෙම නැත්නම් ළඟ ළඟ පිහිටි නිවාසවලට සීමා වේගෙන යන කාලයක් විශේෂයෙන්ම නාගරිකකරණය වෙන ප්‍රදේශවල. එතකොට මේ හැමදේම සඳහන් කළේ අද අපි මාබිම විශේෂාංගය තුලින් උදායිරේදී කතා බහ කරන්නට සූදානම් වෙන්නේ බොහොම සුවිශේෂ වගා ක්‍රමයක් ගැන. අහලා තියෙනවා ලෝකේ බොහෝමයක් දේවල් අලුත් අලුත් නම්. ඒ අලුත් අලුත් නම් අතරට එකතු වෙන අපි හඳුනා ගන්න තවත් අලුත් නමක් තවත් අලුත් ක්‍රමයක් බලාපොරොත්තුෙන් ඉන්න මෙතෙන් ඉඳලා මේ වැඩසටහන දිග ඇරෙන්නේ ඒ අලුත් ක්‍රමය මොකක්ද सिद्ध කරගන්නේ කොහොමද මේ කාරණේ පිළිබඳව ඒ සඳහා හොඳ පළපුරුද්දක් තියෙන උපදේශක මහත්මයෙක් එක්ක තමයි අද මේ වැඩ කටයුත්ත වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ උලපනේ තරුණ සේවා සභාවේ මේ පුහුණු මධ්‍යස්ථානයේ විශේෂ පුහුණු වැඩසටහන් ගොඩක් තියෙනවා. ඒ පුහුණු වැඩසටහන් විශාල ප්‍රමාණයේ අතරේ මේ කෘෂිකර්මාන්තය, ගොවිතැන, ආබනික වගාවන් පිළිබඳව අවධානය යොමු කරන අය වෙනුවෙනුත් විශේෂ පුහුණු වැඩසටහන් තියෙනවා. මේ වැඩසටහන් සමගින්
උපදේශකවරයෙකු ලෙස සක්‍රීයව සම්බන්ධ වෙන අපේ ගිහාන් සෙනවිරත්න මහත්මා මුලින්ම ආයුබෝවන් කියලා. ආයුබෝවන් කියලා කියනවා. අද දවසේදී අපි කතා කරන්නට හදන්නේ මොකක්ද කියන එක ඔබතුමාගේ වචනවලින්ම කියලා මේ ගැන කතා කරනකොට අපේ කතා කරන්න ඕනේ නාගරීකරණය සම්බන්ධව ලොකු ගැටලුවක් තියෙනවා මේ වෙන විට. එතකොට මේ අද අපි හඳුන්වා දෙන කලාව මුලින්ම අපිට ලැබෙන්නේ ජපානයේ සහ චීනයේ කියන රටවල් ආශ්‍රිතව. මොකද ඔවුන්ගේ රටවල්වල ඉතාමත් ශීඝ්‍රයෙන් ජනගහනය වැඩි වීම සම්බන්ධව මේකට ලොකු දෙයක් වෙලා තියෙනවා. මොකද ඔවුන්ගේ වනගහනය අඩු වීම නිසා සහ ශාක පද්ධතියේ තියෙන ප්‍රශ්න ගැටලු හේතුවෙන්. එතකොට මොහුන් හඳුන්වා දෙනවා මීට වසර කිහිපයකට කලින් මොහුන්ගේ බොන්සායි කියලා ක්‍රමවේදය. ඒක වුන් හදන්වා දෙන්නේ සීමිත ඉඩ කඩක බිම තියාගන්න. ඊට පස්සේ මොහුන්ගේ නාගරීකරණය වෙනවත් එක්කම තට්ටු නිවාසය වැඩි වෙනකොට ඔන්න ගැටලුවක් එනවා. බිම ඉඩ කඩ සීමිතයි. එතකොට මොහුන් තව දෙයකට යනවා වෙනත් හිස් අවකාශයක් තියෙන ප්‍රදේශයට කුමක්ද කරන්න කියලා. එතකොට ඔවුන් සොයා ගන්නවා මේ අද අපි කරන්න යන දේ. ඒ කියන්නේ අද අපි ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්නේ කොකිඩාමා කියන වගා ක්‍රමය. ඉතාමත් සරලව සහ අපිට නිවාසයෙන් හොයා ගන්න පුළුවන් අඩුම පිරිවැයකින් ගන්න පුළුවන් දෙයක් තමයි මේක. අපි මෙතනින්නම් පටන් ගමු අපේ කොහොමද කොකිඩාමා වගාව ආරම්භ කරන්න කියලා. කොහොමද කොකිඩාමා වගාව ආරම්භ කරන්නේ? මේ ගැන මෙතුමා දැන් පැහැදිලි කිරීම ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඒ අතරතුරේදී ඔන්න අපිව නරඹන හිතවතුන්ටත් අපි ආරාධනා කරනවා මේ පියවරයන් කිහිපය ඉතාමත්ම සාවධානව බලාගෙන ඉන්න. බොහොම සරල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි භාවිත කරන්නේ. බොහොම පහසු දෙයක් වේවි ඔබට. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම දන්නවා අපිව නරඹන හිතවතුන්ගෙන් 50%කටත් වැඩි ප්‍රමාණයක් බොහොම නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වෙන පිරිසක් කියලා. එතකොට ඔබට බොහොම වැදගත් වේවි ඔබේ සීමිත ඉඩකඩ ඇතුලේ මේ කොකිඩාමා කියන ක්‍රමවේදය භාවිත කරලා මල් පැලයක් එහෙම නැත්නම් වෙනත් වර්ගයේ ශාකයක් කොහොමද රෝපණය කරගන්නේ කියන කාරණය පිළිබඳව දැනුවත් වෙන්න. එහෙමනම් සෙනවිරත්න මහත්මයා අපි පළවෙනි පියවරේ ඉඳලම දැනුවත්භාවය ලබා දෙන ගමන්ම අපි බලා ගන්නත් පුළුවන් වෙන විදිහට වැඩේ පටන් ගමු. ඔව්, එතකොට අපිට මේකට අවශ්‍ය වෙනවා මූලිකවම කොහොබත් කියන මාධ්‍ය. මේක අපිට වෙළඳපොලේ ගන්න පුළුවන්, ඕනම තැනකින් ගන්න පුළුවන් කොහොබත් කියන මාධ්‍ය. ඊට පස්සේ අපිට අවශ්‍යයි කොම්පෝස්ට්. වසවිසෙන් තොර ආහාරයකට උනත් අපි කොම්පෝස්ට් භාවිත කරනවා. මේක කොම්පෝස්ට් ගෙදරම හදා ගන්න පුළුවන්, මේ කළු පාටට හොඳට තියෙන කොම්පෝස්ට් වර්ගය. ඊට අමතරව අපි ගන්නවා කර දහය, එහෙම නැත්නම් වී පොතු කියලා අපි කියනවා. මේ තියෙන කර දහය, මේ තියෙන්නේ මැටි ගතියෙන් යුතු පස් අපිට එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට අවශ්‍යයි අපිට මේ වගේ ශාක තිබෙනවා. මේ මූල මණ්ඩලයක් තිබෙන ශාක නම් අපිට වඩා හොඳයි, ඒව භාවිත කරන්න පුළුවන්. මෙවැනි ශාක තියෙනවා අපි ගාව, මේවා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන වෙනම හදලා තියෙනවා ශාකයක්. මේක බලන්න, මේක අපිට ගන්න පුළුවන්. මේක ගෙවත්තේ වැටවල් වල ඕන තරම් අපි හදලා තියෙනවා. ඒ කියන්නේ මේ මූල පද්ධතිය හොඳට තියෙන ශාක නම් වඩා පහසුයි. වඩා පහසුයි. මෙයාගේ අපි ඉස්සරහට යනකොට කතා කරන්න පුළුවන්. මෙයාගේ තියෙන දේවල් එක්ක අපිට මේක හදාගන්න පුළුවන්. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා අපි වූල් කියලා කියනවා. මේවා වූල් අවශ්‍යයි. නූල් බෝලයක් ගන්න පුළුවන්. මේ නූල් වර්ග අපි මේ අරගෙන තියෙන සියල්ලක්ම අවශ්‍ය නැහැ. ගෙදර තියෙන එකක් අපිට භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ ඉවතලන කොළ අපිට ඕන තරම් හොයාගන්න පුළුවන්. රෙදිපටි, මේවා ඕන තරම් අපි ගෙවල් වල අහක දාන දේවල් තියෙනවා. හරි, අපි එහෙනම් මූලිකවම අපි බලමු අපි කොහොමද කොකිඩාමා එකක් මුලින්ම හදාගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම කොම්පෝස්ට් තමයි භාවිත කරන්නේ. අපි කොම්පෝස්ට් දානවා අහුරු 3ක්, සාමාන්‍ය අතකට අහු වෙන ප්‍රමාණය නේද? අතේ ප්‍රමාණය. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ගෙදර හදාගත්තම කොම්පෝස්ට් තියෙනවා. කොම්පෝස්ට් බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන් ගෙදරක. ගෙදරම හදාගන්න පුළුවන් ඕනම විදිහකට. කොම්පෝස්ට් කරන්න පුළුවන්. ඊපස්සේ
කරදහය අපි අර කලින් කතා කරව ඒකම අහුරක් විතර අපි දා ගන්නවා කියන්නේ මේක සාමාන්‍යයෙන් මේ මේ v මෝලකින් අපිට 10ය ටිකක් අරගෙන ඒ 10ය ගොඩ මුදුන් කරලා ඒකේ පොල්කට පොල්කටක් තියලා පත්තු කරන්න පුළුවන් පත්තු කරලා ගින්දර ගිනි නොගෙන කෙලින්ම උඩට දාපුවාම ඒකේ වාෂ්පත් එක්ක මේක හොඳට කරදහය බවට පත් වෙනවා අපි දැන් බලමු අපිට ඒ වගේම උනේ මේ වගේ ස්ප්‍රේ එකක් වතුර භාවිතා කරන්න පුළුවන් එක අපි ඉස්සල්ලාම මේක හොඳින් අනා ගන්නවා එතකන් උදවක් වශයෙන් ඔක දැන් හරි ඊට පස්සේ අපිට පස් ස්වල්ප වශයෙන් භාවිතා කරා මේක මැටි ගතිය රඳවා ගන්න තමයි ගන්නෙ මේක දාගෙන අපි හොඳින් කවලම් කරලා ඉතින් මේ කවලම් කරනකොට පේනවා කිසිම දෙයක් අමුද්‍රව්‍යයක් අපිට වෙන් කරලා අඳුර ගන්න බෑ නේද ඉතරමට අපි මේක කරන් තිනවා තව වතුර ටිකක් දැම්මම නම් හරි නිකන් බලන් ඉන්නවට වඩා උදව්වක් කරන්න එපැයි අපේ උපදේශකතුමාට ඇති හොඳින් අනා ගන්න ඕනේ ඔබ හොඳ අවධානයෙන් බලාගෙන ඉන්න මේ කරන හැම දෙයක්ම බොහොම වැදගත් බලන්න ඕනේ මේක ටිකක් හැදෙනවද කියලා ගුලියක් වගේ තව වතුර ටිකක් දාන්න ඕනේ ඒ මේ මිටි කරපුවාම ගුලියක් හැදෙන්න ඕනේ හැදෙන විදිහට තමයි මේක අපි හදා ගන්න ඕනේ අපි බලමු දැන් මේක රොට ටිකක් දාන්න. මේ ප්‍රථම හරි නේද? ඔව්. හරි. හරි. ඒකට මේකෙන් එකතු කරගන්න. يعني කුඩා ගුලියක් හදලා ඒකට ටිකෙන් ටික එකතු කරගන්න. ටිකෙන් එකතු කරගන්න. මේක මේ හොඳටම මඩ ගතියක් එන්න වතුර මිශ්‍ර කරන්නේ නැහැ. ඒක අපිට තේරෙනවා සාමාන්‍ය මේ ගුලි වෙන ප්‍රමාණයට අපිට තේරෙනවා ඒක කරගන්නට ඕනේ ඒකටත් හේතුවක් තියෙනවා අපි වතුර වැඩි පුර ගන්න නැතුව මේක මැටිත් එක්ක අපි ගොඩක් කවලම් කරලා තියෙනවා එතකොට මේක සම්පූර්ණයෙන් ගත්තාම මේ තද කරලාට පස්සේ ඉක්මනින් වේලලා තද ගතියකට එන්න බලන ඒක නිසා තමයි අපි සාමාන්‍ය වතුර මට්ටමක් දාන්නේ වතුරක් දැම්මේ මේ වගේ ප්‍රමාණයට අපි හදා ගන්න ඕනේ මේක මේ මේ තෙත ගතිය ඇති නේද මේ තෙත ගතිය ඇති හොඳටම මේ විදිහට බොහොම හොඳට පරිස්සමට ගුලි කරගත්තොත් හොඳ රවුම් හැඩයක් ලබා ගන්න පුළුවන් නේ මේකේ ඊට පස්සේ අපිට මේ වගේ පැලයක් ගන්න පුළුවන් මේකේ මුල් තියෙනවා අපි සාමාන්‍ය මෙහෙම තියාගෙන මේ පැලේ තියා ගන්න පුළුවන් වෙන සිදුරක් හදා ගන්නවා නේ හදා ගන්න පියවරයන් අනුගමනය කරලා මේ අදාළ අමුද්‍රව්‍යයකින් එක බොහොම නිවැරදි පරිමාවන්ට මිශ්‍ර කරගෙන ඊට පස්සේ මේ පසුබිමින් පේනවා වගේ බෝල කරගත්තු ඒ පොහොර මේ හැමදේම එකතු කරපු මේ ගුලියට මැද්දෙන් සිදුරක් සකස් කරලා අපි පැල කරන ඒ ශාකය මේ විදිහට ඒ ගුලිය තුලට බොහොම හොඳින් රඳවගෙන මේ විදිහට නැවතත් ඒක සුමට වෙන්න හොඳට තද කරගත්තා. දැන් ඊළඟ පියවරට තමයි අපිට යන්න තියෙන්නේ. ඔක අපි චුට්ටක් පැත්තකින් තියාගමු. දෙකක් හදා ගන්න තමයි. එහෙනම් අපි මේක දැනට පැත්තකින් තියනවා මේ විදිහට. හොඳ හයියට තියනවා නේද? හයියට තියනවා. ඒක විනාඩි 5ක් විතර තිබ්බම ඒකේ වතුර ගතිය අඩු වෙනවා. මේ වගේ ගත් එකක් මේකේ මුල් ටික හොඳින් අපි මෙව කරගන්නවා. මේකේ මේ වගේ එකක් හදනකොට අපි පොඩි වෙනසක් කරනවා
මේ බෝලේ තව ටිකක් හොඳට හදා ගන්නවා. මේ හදාගත්ත බෝලේ මේ වගේ එකක් හදනකොට පොඩ්ඩක් මෙහෙම කඩනවා. අහහ කඩලි වෙන් වෙන්නම ඔව් වෙන් වෙන්නම කඩා ගන්නවා. සාමාන්‍ය පොඩ්ඩක් මෙද අයින් කර ගන්නවා මේ විදිහට. කඩලේ ගන්න මුල් ටිකට ඉඩ ඔව් තියා ගන්න. ඉඩ හදා ගන්න. මම හිතන්නේ ඔබට හොඳට අවබෝධ වෙන්න ඇති. අපි මේ වෙලාවේ සමහරට මේකේ ටිකක් තෙතගතිය වැඩි වගේ දැන්නා ඇති හේතුව මේ ස්වභාව ධර්මෙනුත් පොඩි වැහි පොදක් දීලා තිනවා ඉහලින්. ඉතින් හැමදේම එක්ක අපි ස්වභාව ධර්මෙත් එක්ක ජීවත් වෙන්න එපැයි. මාබිම වැඩසටහන කියන්නේ ස්වභාව ධර්මෙත් එක්ක බද්ධ වුණු වැඩසටහනක්. ඉතින් මේ අද කරන මේ වැඩසටහන මේ ස්වභාව ධර්මය සමගින් එකතු වෙන්න බොහොම අපහසු අතිශය කාර්යබහුල ජීවිත ගෙවන නාගරීකරණය වුණු ප්‍රදේශවල ජීවත් වෙන ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි. ඔන්න ඒකත් හරිනේ. ඒකත් හරි. ඒකත් හරි. ඔන්න වර්ග දෙකක පැල දෙකක් අපි හදලා දැන් පැත්තකින් තියලා තියෙනවා. ඊළඟ පියවරට යනකම් තමයි බලාගෙන ඉන්නේ. පොඩ්ඩක් කෝබට් ටිකක් දාගමු. මොකද මේ වෙලාවේ වතුර ටිකක් වැඩි අපිට. මේ වගේ ප්‍රමාණයක්. ඇති. සාමාන්‍ය අපිට මේ කොහොබත් කඩේ මිලදී ගන්න තියෙනවා නේද? ඔව් කඩවල තියෙනවා සාමාන්‍යයෙන් ඕනම තැනක දැන් කොහොබත් ගැනීමේ හැකියාවක් තියෙනවා. තියෙනවා නේද? සාමාන්‍ය නගර කෙනෙකුට නම් මේ සකස් කරපු කොම්පෝස්ට් ලබා ගන්නත් ලබා ගන්න පුළුවන් ඒවා කඩේ තියෙනවා. මේ සීලම දේවල් ලේසියෙන්ම ගන්න පුළුවන් දේවල් අපිට බය නැතුව මේ ටික පරිශීලනය කරන්න පුළුවන්. එතකොට දැන් මේ උපදේශකතුමනි මේ මෙතන මේ 10 අ කර 10 අ තියෙනවානේ. දැන් කඩේ තියෙන කොම්පෝස්ට් මිශ්‍රණයට මේ කර 10 අත් ඇතුළත් කරලා තියෙන්නේ. ආ නෑ කර 10 ඇතුළත් වෙන්නේ නෑ ගොඩක් දුරට. අපි කර 10 වෙනමම මේකෙන් ගන්න ඕනි කඩේ. කඩෙන් ගන්න ඕනි. මේකට දානවා නම් මේ කර 10 වෙනමම අරගෙන ගන්න ඕනි. පාවිච්චි කරන්න ඕනි. ඊට පස්සේ අපිට තව ක්‍රමයක් පුළුවන්. මේ වගේ කූරක් ගන්නවා. එක මෙහෙම දාලා. මේක හදා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ එකක් ඔන්න තුන් ආකාරයක පැල වර්ග තුනක් දැන් අපි සකස් කරගත්තා. සකස් කරගත්තා. දැන් මේ ආකාරයන් තුනන තමයි මූලික වශයෙන් ඒකට තමයි අපිට හදා ගන්න ඕනේ. අපිට මේ වගේ තව පැල જાති තියෙනවා. ඔව් පැල පුළුවන්. ඊට අමතරව අපි එකක් ඇන්තූරියන් එකක් කරලා පෙන්නන්න. ඔව් මේකත් හොඳින් හදා ගන්න පුළුවන් ඇන්තූරියන් පැලයක්. අපි කොහොමද දන්නා ඇන්තුරෙන් වගේ දෙයක් හදනකොට අපිට ගන්න අමුද්‍රව්‍ය ටිකම තමයි මෙතන තියෙන්නේ. මෙතනට අඩුව කර තියෙන්නේ ඔලු කැට කියන ප්‍රමාණය විතරයි. එතකොට ඔලු කැට කොහොමද මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ හොඳින් යොදනවා නම් කොහොමද? යොදනවා නම් පොඩා කැට තමයි අපි මේකට යොදා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒක මේකට අවශ්‍ය වෙන්නේ නැහැ විශේෂයෙන්ම. සාමාන්‍ය හුඟ දෙනෙක් ප්‍රිය කරනවානේ මේ ඇන්තූරියම් වල ඇන්තූරියම් ශාකිත මේ ඇන්තූරියම් ගහ මේ මේ ක්‍රමයට හදපුවාම මේ මීට වඩා ලොකු වෙනවද නැත්නම් මේ ප්‍රමාණය මේකෙදි මම කියන්නම් දැන් මේකෙදි අපි කප්පාදු කිරිලක් අනිවාර්යෙන් කරන්න ඕනේ කතර අරගෙන මේ යට තියෙන කොළ දෙක තියෙනවනේ කොළ තුනක් තියලා ඊටු කොළ දෙක කපලා දාන්න මේ ආකාරයට ඔව් අන්න එක හරි දැන් තියෙන පේනවනේ කොළ තුනයි තියෙන්නේ ගහ එතකොට අපිට පේනවා එතකොට ඊළඟ පෝෂණ කොටස් එන්නේ සම්පූර්ණයෙන් මලට ඔව් මේ ආකාරයට මේ පත්‍ර තුනක් ඉතුරු වෙන්න අනිත් පත්‍ර ඉවත් කරගන්න ඕනේ එතනදිත් මේ මෝරපු පත්‍ර තමයි ඉවත් කරගන්න ඕනේ එතකොට මේ විදිහට අනිත් පත්‍ර තුන ඉතුරු වෙනවා මේකෙත් අර විදිහට තියාගෙන ඔබට බොහොම පැහැදිලිව පේනවා ඇති
මේ බොහොම අපූර්වට පිළිවෙලට ඔන්න දැන් අපි ඇන්තූරියම් පැලයකුත් සකස් කරලා මූලික වැඩ ටික කරලා ඔන්න පැලේ හිටවලා තියෙනවා දැන් අපි බලමු ඊළඟ පියවරට කොහොමද යන්නේ කියලා හරි අපි ඊට පස්සේ දැන් මේ අනවශ්‍ය ටික අයින් කර ගන්න ඕනේ ඔව් අපිට මේ වගේ වැල් ජාති වුණත් අපිට භාවිතා කරන්න පුළුවන් ඉහෙලකනේ අපි හදන්නේ එතකොට මේ වගේ ලස්සන මෙහෙම එළියලා තියෙන දේවල් තියෙනවා ඒ වගේ අපි හිතන්න නැති ගොඩක් පැල ජාති මේකට භාවිතා කරන්න පුළුවන් මේක ලොකු ගස් වර්ග වුණත් අවශ්‍ය නම් පුළුවන් අවශ්‍ය නම් ලොකු ගස් ඒ කියන්නේ ලොකු රෝස ගස් නෙමෙයි සාමාන්‍ය අපි දන්න ගස් තියෙනවානේ වෙල්ද පොලෙන් ගන්න පුළුවන් සාමාන්‍ය මෙච්චකට ගහක් ගෙනත් උනත් අපිට ඒකේ පිටව ගන්න පුළුවන් අපි ඊළඟට යනවා මේකේ නිර්මාණකරණයට අපි ඉස්සල්ලාම හදපු එක ගමු මේ පැලේ නේද මම මතක විදිහට මේ පැලේ තමයි ඉස්සල්ලාම හදුවේ දැන් බලන්න අර ඉස්සලා තිබ්බ තෙත ගතිය එහෙම තියෙනවද කියලා මේක එහෙම තෙත ගතිය නැහැ දැන් මේක අර කැඩෙන සුළු ගතිය හොඳටම අඩුයි වෙලා තියෙනවා හොඳට එකතු වෙලා මේක මේ තද වෙන ගතියක් තියෙන දැන් තද වෙන ගතියක් තියෙනවා මේක අපි ගන්නවා ඊට පස්සේ මේක හරීම දැන් බලන්න තියන්න පුළුවන් අපිට අපි මේක ගන්නවා අපිට හොයා ගන්න පුළුවන් පාසි පාසි ඕන තරම් අපිට මේ හොයා ගන්න පුළුවන් මේක ගන්නවා මේක මෙහෙම අරගෙන වතුර චුට්ටක් මේකට ස්ප්‍රේ කරන්න ඕන මේක අලවීමක් තමයි අපි කරන්නේ නපුරු මේ ලස්සන ගතියක් මතු වෙනවා නේද පාසි මේකේ मेके पास गोटत सामान्य प्रमाण गर प्रश्न एक मेके पास मना බලන්න මේක මේ නිකම්ම නිකම් මේ මල් වගාවක් නෙමෙයි බොහොම මේ වින්දනයක් ඇතුව බොහොම රස විඳීමක් ඇතුව කරන්න පුළුවන් නිර්මාණයක් මේක මෙහෙම කරනකොට අලුතෙන් කරන එකනකොට ගැටලුවක් තියෙනවා මේක අලව ගැනීම හැකියාව අඩුයි යාට මේක වැටෙන්න පුළුවන් එතකොට අපි භාවිත කරනවා නූල් පොඩි නූල් බෝලයක් ඔව් ගන්නවා මම හිතන්නේ මේ අපේ බොහෝ දෙනෙක් මේ මේ ක්‍රමයට ආදුනිකයි ඔව් ඒ නිසා මේ නූල් පන්දු අරගෙන සාමාන්‍ය මෙහෙම තියාගෙන අපි මේක මෙහෙම ඔතනවා දැන් හුරු නැති කෙනෙකුට තමයි මේක කරන්න ඕනේ මොකද හුරු කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ මොකද ඒක අලව ගැනීම හැකියාව යාට තියෙන නිසා මොකද දැන් අපි දැඩි විශ්වාසයක් තියෙනවා උඩ ටික අපේ වැටෙන්නේ නැහැ කියලා මේ වගේ අපි ඉතුරු ටිකත් අලව ගන්නවා සාමාන්‍ය අලුතෙන් කරන කෙනෙකුට තරමක් ලොකු කෑලි තිබුණොත් පහසුයි නේද? ඔව් පහසු කියන්නේ අලව ගැනීමේදී පොඩි ගැටලුවක් එනවා යාළුවා තෙතමනෙයි පාසි වල තෙතමනෙයි අතර. ඔව්. මස හරියට ඒක අර නූලක් භාවිත කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ පේනනේ. අපි ලස්සන දැන් පාසි කැවිලි ගත්තට ටික දවසක් යනකොට මේක තිබ්බා වගේම තමයි. බොහොම අපූරු නිර්මාණයක් තමයි මේ අපි හැමදාම කතා බහ කරනවානේ මේ මාබිම තුලින් විවිධ වගාවන් එතකොට ගොවියොන්ට තියෙන ගැටලු ඒ වගේම සත්තුන්ගෙන් තියෙන හානි මේ වගේ බොහෝ දේවල් ගැන අපි මාබිම තුලින් කතා බහ කරනවානේ නමුත් අද දවසේදී මේ බොහොම වින්දනයක් සහිතව කරන්නට පුළුවන් අපූරු කෘෂිකාර්මික ශේෂ්ත්‍රයටම අදාළ නමුත් නිතර අහන්නට දකින්නට නොලැබෙන ක්‍රමවේදයක් ගැන තමයි අපි මේ කතා බහ කරන්නේ මල් වගාව කියන එක බොහොම ප්‍රචලිතයි මේ විශේෂයෙන්ම මේ කාන්තාවන් මේ ගැන ගොඩක් උනන්දුයි ඒ නිසා ඒගොල්ලන්ට අද වැඩසටහන ගොඩක් වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න මේ නිර්මාණයක් විදිහට කරන්න පුළුවන් වගාවක් මේක හොඳ මිලකටත් අලවි වෙනවා වෙළඳ පොලේ සාමාන්‍යයෙන් මේ මේ වගේ හොඳින් වැඩුණු හරියටම මේක
හැදිච්ච එකක් රුපියල් 1000කට වගේ මිලකට යනවා. ඒ වගේම මේ හදන්න යන වියදම අතින් ගත්තොත් එතරම්ම ලොකු වියදමක් කියන්නේ නැහැ. අඩු වියදමක් කියන්නේ. සාමාන්‍යයෙන් මේ ගමක වගේ කෙනෙකුට නම් මේ වියදම තමන්ගේ ගෙවත්තෙන්ම මේ යන සියලුම දේවල් හොයාගන්නට හැකියාව තියෙනවා. इतना नूल के लिए गलवे की बायनी टोप इतना टोप मेती मेती अब फलवी क्रमेट දැන් නිමාකර තියෙන්නේ නිමාකර තියෙන්නේ මෙයා දැන් පාරිසරයේ සාමාන්‍ය අපි දකින විදිහට පාසි හැදිච්ච ගහක් විදිහට තමයි අපි දැන් මේක හදලා තියෙන්නේ සාමාන්‍ය අපි කැමති හර ගේ ඉස්සරහට එනකොට වගේ ඒ වගේ තැනක ඕක තියන්න පුළුවන් ඔව් මේක නඩත්තු කරන ආකාරය ඇතුළු ඒ දේවල් ගැන අපි ඉදිරියේදී කතා බහ කරමු බලන්න බොහොම අපූරු නිර්මාණයක් තමයි අද මේ මේ වගාවක් කියලා කියන්නට බැහැ අපිට මේක අපූරු නිර්මාණයක් හිතටත් හරි හොඳ සැනසීමක් හොඳ හැංගීමක් ගෙන දෙන අපූරු නිර්මාණයක්. අපි බලමු තව ක්‍රමවේද කිහිපයක්ම තියෙනවා. ඒ හැම ක්‍රමවේදයක් පිළිබඳවම කතා බහ කරනවා මේ කොකිඩාම වගාව සිදු කරන ආකාරය පිළිබඳව. තව එකක් ගමු. අපි දෙවණියට හදපු එක ඒ පිළිවෙලට මරගමු. අතර මේක දැන් අර හැදුවට වඩා ශක්තිමත්. ශක්තිමත් භාවය තියෙනවා. අපි එකට ගන්නවා මේ වගේ බියලි කොළ. අපිට ඕන තරම් ඉතින් ඉවත් හොයාගන්න තියෙනවා කොළ ගන්නකොට මතක තියාගන්න මේ කෙලවර පොඩ්ඩක් කපා ගන්න ඕනේ අපි මේකේ තියලා අර නූල් බෝලේ අරගෙන කොලේට අල්ලගෙන මේ නූල් පන්දු යවුවට ප්‍රශ්නයක් නැහැ අපි මේකට ටිකක් තව ලස්සන වැඩක් කරනවා අන්තිමේට දැන් කාට හරි හිතෙන්න පුළුවන් මේක මේ අනික ඇත වෙයිද සාමාන්‍ය මේ විදිහක එහෙම වෙන්නේ නැහැ අපි මේක කිසි පිළිවෙලක් නැහැ හැමදැනෙම නූල් ඇදලා වගේ එකක් හිතෙන්න පුළුවන් කෙනෙකුට අවසානයේදීත් බලාගෙන ඉන්න ඕනේ නේද එතකොට තමයි මේ මේ නිර්මාණයේ කොහොම රසවත් මේ ඔව් රසවත් වෙන්නේ කොහොමද නිමා වෙන්නේ කියන එක ගැන හරි අවබෝධයක් ගන්න පුළුවන් මේ කෙහෙල් කෙහෙල් පට්ට යදා ගන්න පුළුවන් ඔව් මේ ඔතන වැඩේටත් මේ කෙහෙල් පට්ට වගේ දෙයක් යදා ගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නයක් නෑ සම්පූර්ණයෙන්ම මේ වියදමක් නැතුවම කෙනෙකුට කරගන්න පුළුවන් අපි මේ විදිහට වේලුණු පත්‍ර භාවිත කරලා ආවරණය කරගනිමින් ඉන්නේ මෙතුමා සඳහන් කළා වගේ දැන් මේක අපි රඳව ගන්නට අවශ්‍ය නිසා නූල් බෝලයකින් පාවිච්චි කරනවා වටේට ඔතලා වෙලලා ඒ පත්‍ර ගැලවිලා යන්නේ නැති වෙන්න රඳව ගන්නවා නමුත් මේ දැන් ඔබට පේනවා ඇති හැමතැනීම නූල් ඔතලා තියෙනවා එතකොට ඒක පිළිවෙලක් නැහැ වගේ පේනවා හැබැයි අපි කලින් සඳහන් කළා වගේ රැඳිල ඉන්න බලාගෙන ඉන්න මේක හැඩ වැඩ කරන්නත් මේ ක්‍රමයේ ඇතුළෙම විධිවිධාන වැඩ කටයුතු සකස් කරලා තියෙනවා එහෙම තමයි ඕනම දෙයක් අවසානයේ දක්වා බලාගෙන ඉන්න ඕනේ එතකොට තමයි රසවත් දේවල් හමු වෙන්නේ මේ වගේ පොඩ්ඩක් අපිට මේ වගේ තැන් තියෙනවා ඔව් يعني රවුමක් වගේ පින් නැති තැන් එතකොට අපි මේ වගේ නූල් බෝලෙන්න ඒක වහගන්න පුළුවන් අපිට නූලක් ඇදගෙන ගියා නම් හරියට ඔව් පිලිවෙලටම යන
दर मुलिंग तिबुनाट वा बोहम अपूर्व मेक पीली वेलगट अवीन मुद हेड अवीलाम मे अर वियली पत्रवली संपूर्ण वहिला तीन मेके मे अपूर्व मे बोहम सौंदर्यात्मक गति अक्तन एक मेतन बला गेदरक अभी सुंदर पावचीकरण मे काले अभी दकीन मे शनिरत्म हत्या समहर ओय मे दिगीयप गस्वल मुल्लेम गलवगे अविला विविध हेडकर्लाल इसर यागन इन समहार अर्द तीरप घाट अम तरव मेक हर रस्तना मेक हर पीली तीयन पूर्व ये अभी इलांक मे क्रम कीपे पेना हेतु गिदर संहार संहार दीवा गंड बेरी पुलवा नव अभी मे दिखराने इतकोट तीयन देखी करना पुलवा मे नूल वर्गे नितर मे साणम लिपि द्रव्य कड़े गंड तीयन कत्पी अरे मंगसल की मेहमान अभी हदागत में कत हदागत में कूरा पेल पड़े गे कखने में कूर दूब ये दकी नूले खेलवर कूरक भावित करला मे हदागत मे मिश्रणे गुलिया अतुलट मे अतुल करना इतकोट यही खेलवर गेलवील आने नतीवन तम ये विधि हट अतुल करगा अनिवार्य मे उत्ता पटांगा कलिंग ये विधि हट करगा होने पास मेन मे विधि हट मेतमा मे उतना आकार पुलवांग शक्ति मत करगा पहासुन विधि हट उतागा बस तलेवर नाम तर मुलिम पटंग तवगेम एक खेलवर अतुल करना मे विधि उन्ना एक निमा करला तीयन तव एक तीयन अभी कत्तीन एक तपिदम एंतूरियम पहले एंतूरियम पहले अमाइ दाने मेरे घर गोड़ा क्या मती भी आंता मेरे पड़ा का मैं सामान हितान पुलान मना दी किला ओ मना किला थी ताने मैं पोल माटो लक तीन इका ना इका सामान थिया करना पुनः पुनः संधान के लिए मे वगाक्रमे कलावक वबड़ पेन में मे विविध आकार मे सिद्धुकरण मे निर्माण अंदिहा बालन कोट गेदर लसन करगा कृषिकर्मांतर संबंध मे अपूर विसीतर निर्माण तमाइ अद दवसेदी माभिम वेडसटन तुली ओगोलारगे इवगे तमाइ कनेकुट मेक आदाय मार्ग एक बाट पत्करगा बहुम पहासुन इहला आदाय क्लबन तत्कट මේක දිනු කර ගන්න හැකියාව තියෙන කර්මාන්තයක්. හොඳ ආදායමක් ගන්න පුළුවන් අනිවාර්යෙන් නිකි. දැන් ඔබේ ආයතනයේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට මේ පුහුණුවක් විදිහට මේ දේ ලබා දීලා තියෙනවා. මේ සඳහා අපි අපේ පාඨමාලා දෙකක් ක්‍රියාත්මක වෙනවා. පළතාවන් සංවර්ධන සහායක සහ සේතු සහායක කියලා. ඒකේ දැනට අපේ ළමයි 40ක් පමණ ඉන්නවා. ඕන් මේ වෙනකොට ගෙවතු වගාව සහ කාබනික වගාවට ගොඩක් යොමු වෙලා තියෙනවා. සියලුම දෙනා පහයි මේ මිනිහට කාබනික වගාව සම්බන්ධව ලොකු උනන්දුවකින් කටයුතු කරනවා මේ අපි දැන් කියලා දෙන මේ කොකිඩාම වගාව ඊට පස්සේ විසිරු මත්සේ වගාව ඒ වගේ වගාවන් ලොකු ප්‍රමාණයක් අපි මේ දරුවන්ට අපි මධ්‍යස්ථානයේ වශයෙන් කියලා දෙනවා ඇත්තරම අපේ සභාපතිතුමා ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ සියලුම දෙලා අපිට ඉතාමත් කාර්යක්ෂමතාවයක් දක්වනවා මේ වැඩ කටයුතු කරගෙන යන්න ඒ වගේ මේ බලන්න දැන් මේක මම මේ කරේ एंतूर अभी दामा शिशिल तनक तीन कलिंग कथाकर गहाउड मेक प्रश्न हृदय मकर मगद मेके अभी अट लेर तीयल तीयन मटोल පාවිච්චි කරලා එකෙන් කොටසක් කපලා අරගෙන මේ විදිහට තියලා අර කලින් අපි මේ අනිත්
මෙන්න මේ පැලේදී සිදු කළා වගේම නූලක් අරගෙන ඔතලා ඒක සකස් කරගෙන තියෙනවා. ඔන්න අපි ඒකත් පැත්තකින් තිබ්බා. එතකොට මේක තමයි ක්‍රමවේදය. ක්‍රමවේදය. මේකේ තව එකක් තියෙනවා. මේකේ ඕන නම් අපිට මේ වෝල් අරගෙන ඇතීමක් කිරීමට පුළුවන්. අපි ඕන නම් එකක් කරලා බලමු මේ විදිහට කොහොමද කියලා. පසුබිමනුත් අපි ලස්සනක් මේ ඒ විදිහට කරපු බොහොමයක් දේවල් මේ අධ්‍යාපන ආයතනය තුල මේ ඒගොල්ලොන්ගේ ගෙවත්ත හැඩවැඩ කරන්නත් පාවිච්චි කරලා තියෙනවා. ඔබට දැක ගන්නට පුළුවන් අපේ පසුබිමනුත් මේ කොකිඩාම වගාව සිදු කරලා ඒ තුලින් බොහොම අපූර්වත්වයක් මේ භූමියට අරගෙන අවිලා තියෙන අපූර්වත්වයක් අපිට මේ වගේ ගන්න පුළුවන්. මේක ටිකක් වේලෙන් ඇරලා කරන්න ඕනි වැඩක්. මෙහෙම නැතුණත් අපි අතේ තියෙන දේවල් මේකට එන්න පුළුවන්. හැමතිස්සෙම මේ නූල් මතක තියාගන්න වෙනම තියාගන්න ඕනි. මේක එල්ලන ක්‍රමයකට කරගන්නත් පුළුවන්. එල්ල ගන්නත් හදා ගන්න පුළුවන්. නූල් තුනක් දාලා අපිට අවශ්‍ය පරිදි එල්ල ගැනීමේ පහසුවත් මේකේ තියෙනවා. මේ ආකාරයට සකස් කරගත්තාම අතන අපට දැන් යම්කිසි වර්ණ සම්බන්ධව අදහසක් තියෙන කෙනෙකුට යම්කිසි වර්ණ තේමාවකට අනුව ගෙදරක් නිර්මාණය කරපු කෙනෙකුට ඒ තේමාවට ගැළපෙන වර්ණයක නූලක් භාවිත කරලා මේක වෙලා ගැනීම සිදු කරගන්නට පුළුවන් කියලා තියෙනවා. මේක විශේෂයෙන් මේ අලංකරණ කටයුතු කරනවා නම් අනිවාර්යෙන් මේක වේලුණාට පස්සේ තමයි අලංකරණ කටයුතු කරගැනීමේ හැකියාව තියෙන්නේ. මෙන්න මේ ආකාරයට අද දවසේදී ඔයගොල්ලන්ට අපි කොකිඩාම වගා ක්‍රමය පිළිබඳව කියලා දුන්නා. ඒ වගේම තමයි අවසාන වශයෙන් සෙනිරත් මහත්මයා කියලා දෙන්න මේ වගාව නඩත්තු කරගන්නේ කොහොමද? ඒ කියන්නේ මේක හදාගන්න විදිය දැන් දන්නවනේ. ඊට පස්සේ මේ පැලේ මැරෙන්න දෙන්නේ නැතුව හොඳින් තියෙන්න කොහොමද නඩත්තු කටයුතු සිදු කරන්නේ? ඔව් දැන් අපිට සරලව මේක දැනුණට අපි ලස්සනට දැන් මේක හදාගත්තට අපිට වෙන පෝච්චියක් මලක් හදනවා වගේ නෙමෙයි. මේක ටිකක් නඩත්තු කිරීමේදී පොඩි ගැටලුවක් අපිට එනවා. ඒ කියන්නේ මේ වගේ ස්ප්‍රේ එකක් අරගෙන ඊට පස්සේ අපිට අවශ්‍යයි ඕනනම් අපිට ඇල්බර්ට් වගේ පොහොරක් ගන්න පුළුවන්. දීර පොහොර තියෙනවා දැන් වෙළඳ පොලේ ඕන තරම් කාබනික දීර පොහොර. ඒ වගේ එකක් අරගෙන මේකත් එක දිය කරලා මේ සම්බන්ධව මේකට හැමදාම ස්ප්‍රේ කිරීම කරන්න ඕනේ. මොකද දවසට දෙපාතක්වත් දෙවතාවක්වත් මේක ස්ප්‍රේ කිරීම අනිවාර්යයි. ඒක තමයි මූලිකම දේ. ඊට පස්සේ මේ වගේ අතු කප්පාදු කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ. අතු කප්පාදු කරනකොටත් අපි දැන් මේ වගේ ගහක් තියෙනවා නම් මේක මේ අතු වැඩි යන්න දෙන්නේ නැතුව මේ වගේ තැන්වලින් මේ හරියටම හැබැයි අත්තක් කප්පාදු කරනකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ දෙබලක් කියන්නේ අපි. ඔව්. ඒ හරියකින් තමයි බෙදුම. බෙදුමක් තැනින් තමයි කප්පාදු කරන්නේ. මොකද ඊළඟ දැල්ල දාන්නේ දලු දෙකක් එකේනවා. එතකොට හරි ලස්සනට මේකේ මේ වගේ එනවා. මේ වගේ කරගන්න පුළුවන්. එල්ලගෙන ඒ වගේ සීලොම දේවල් මේක හරි ගස ගන්න පුළුවන්. ඔව්. ඒ කරුණු කාරණා හැම දෙයක්ම ඔබට හොඳට පැහැදිලි වෙන්නට ඇති. ඉතින් අද දවසේදී අපි මේ කොකිඩාම වගාව පිළිබඳව ඔබට හොඳින් පැහැදිලි කරලා දීලා ඔබේ නිවහනෙන් අද දවසේදී වැඩසටහනට සමු දීලා යන්නට තමයි මේ සූදානම් වෙන්නේ. අද දවසේදී අපට සම්පත්දායකත්වය සැපයූ සෙනෙහිරත්න මහත්මයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාගේ වැඩ කටයුතු හැමදේම බොහොම ඉහලින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අයිබුවන් කියලා කියනවා කියලා නේද? අපි හමු වෙමු තවත් මේ වගේ අපූරු තැනකදී අලුත් වැඩසටහනකදී.